ඇත්තටම අද මේ රටේ ඉතාමත්ම පැහැදිලි කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් පාර්ලිමේන්තුව මම කියන්නේ ඒගොල්ලන්ට හොරු කණ්ඩායම කියලා දෙවෙනි කණ්ඩායම තමා අරගල කරන්න. අපි බැලුවොත් මේ දෙගොල්ලන්ගේ වෙනස දිහා ජනාධිපති කියන්නේ මේ රටේ කිසිම මොලයක් නැති හරකෙක් හා සමාන කිසිම දැනුමක් නැති විවස්ථාවක් දන්නේ නැති හොරකම් කරන්න දක්ෂ පුම්බගත්ත 20 වෙනි සංශෝධනයෙන් මහා බලයක් ගත්ත කියන මිනිහෙක්. ඒ වගේම ඔහු කියනවා ඔහු දන්නේ නැහැලු එළියේ ඉන්න මිනිස්සු කියනවා කියලා ඔහුට ගෙදර යන්න කියලා. ඔහු තාමත් ඔහුගේ කණ්ඩායමට පවසන්නේ ඔහුට ගෙදර යන්න කවුරුත් කියන්නේ නැහැ කියලා. ඉතින් ඒකෙන්ම තේරෙනවා අද ජනාධිපති කියන්නේ එක්කෝ බීරෙක් එහෙම නැත්නම් අන්ධෙක් කියන එක ඒ වගේම මොලයක් නැති මිනිස්සෙක් කියලා. දෙවෙනි එක්කෙනා ඇවිල්ලා අද ඉන්න අගමැති. අගමැති හිතේ ඔහු දැවී නොයන ක්‍රීඩකෙක් කියලා. ඔහුට කිසි දවසක මන් දන්නේ නැහැ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනද කියලා. ඔහු දන්නේ නැහැ ඔහු දැවී යන්න පුළුවන් කියලා පන්දු වලට මූණ දෙනකොට. ඉතින් ඔහු අද පශ්චාත්තාප වෙනවා. ඔහුට ජනතාව යන්න කියන්නේ නැහැ. නමුත් එයාගේ මල්ලි යන්න කියන්නෙත් නැහැ. ඒ හින්දා ඔහු යන්නේ නැහැ කියලා. මේක තරම් විහිළුවක් අපේ රටේ නැහැ. ඊළඟට අමාත්‍ය මණ්ඩලයක් ඉන්නවා චේන් කඩපු මිනිහෙක් අද උඩඟු සිතින් කතා කරනවා ඔහුගේ දස්කම් ගැන. ඒ වගේම මිනිමරුවෝ ඉන්නවා පාර්ලිමේන්තුවේ අද ඔවුන් කතා කරනවා ඔවුන්ගේ දස්කම් ගැන. ඊළඟට තවත් ඉන්නවා අපි දන්නවා හොඳටම කුඩු විකුණන මිනිස්සු ඉන්නවා පාර්ලිමේන්තුවේ ඔවුන් කතා කරනවා ඔවුන්ගේ දස්කම් ගැන. දැන් මේ අලිබබා සහ හොරු 40 පාර්ලිමේන්තුවේ ඉඳගෙන පුළුවන් තරම් උත්සාහ කරනවා ඔලුගෙඩි මාරු කරලා Taman යම් කිසි බලයක් අතට ගන්න. අද ජනාධිපති සහ අගමැති කරලා තින යම් කාර්යයක් මේ සියලු දේ අඩපණ කරන්න. අද සල්ලි දීලා අපි දන්නවා අද සල්ලි දීලා පක්ෂවලට තමන්ගේ මිනිස්සු දාලා තියෙනවා. අද සල්ලි දීලා පක්ෂවලට යම් යම් නිල දරන්න මිනිස්සුන් ඔබ්බලා තියෙනවා. මේ පක්ෂ ඇතුළට මේ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඒ තුලින් ඔවුන් පක්ෂවල සියලු තොරතුරු හොයාගෙන ඒ පක්ෂ අඩපණ කරමින් කටයුතු කරගෙන යනවා. අපි දන්නවා අද දාලා ඉන්නවා ඉත්තෝ සල්ලි දීලා බොරු කියන්නේ. අද මහජන වේදිකාවට ඇවිල්ලා කෑ ගහනවා සෑහෙන්න ඉන්නවා ඒගොල්ලන් දාපු හෙංචයියලා. ඒගොල්ලෝ ඇවිල්ලා බොරුවට බනිනවා. හැබැයි ජනාධිපතිට වචනයක් කියන්නේ අගමැතිට වචනයක් කියන්නේ. ඒ අයට හවසට සල්ලි දෙන්නේ බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ. ඒ නිසාම විශේෂයෙන් මේ වෙලාවේ කියන්න ඕනේ අසන්නා කෙසේ අසන්නා මොනවා ඇහුණත් අසන්නට සිහි බුද්ධියෙන් අහන්න ඕනේ. මොකද අද සමාජ මාධ්‍ය තුල සැරිසරන බොහෝ වීඩියෝ පටවල කතා කරන අය කතා කරන්නේ බනිනවා. හැබැයි ජනාධිපතිට බනින්නෙත් නැහැ, අගමැතිට බනින්නෙත් නැහැ. ඔවුන් නැවිලා ඔවුන් දාපු මිනිස්සු ගෑනු. මේක මහ පහත් වැඩක්. මේ පහත් වැඩ ගැන අපි දන්නවා. අද අරගල කරන දරුවෝ අරග කරන්නේ හදවතින්. ඒ දරුවෝ අරගල කරන්නේ සිංහ කොඩිය අතේ තියාගෙන. හැබැයි ඒ වුණාට මේ කාන්තාව මේ පුරුෂයෝ ඇවිල්ලා බොරු කියලා
பச்சகஹல கீல சல்லி கண்ணவா ஓம் தண்ணவா ஓம் கரண அவுல் வலிங் மீ தருவான் கரண் யான வடே ஹரியட கரகண்ட பெரியனோ மீ அரகல துல அபி தண்ணவா அனிவாரேம மீ அரகலே மே வேளாவே அபி உற்சாக கரண்ணே மஹிந்த ராஜபக்ஷ கோட்டாபே ராஜபக்ஷ பசில் ராஜபக்ஷ துரன் கரலதான் முகத ஓன் ஹொரகம் கரப்பு ஹிந்தா ඔවුන් හොරකම් කරපු නිසා අපි ඔවුන්ව තුරන් කරලා දාන්න යන්නේ. නමුත් ඔවුන් වෙනුවෙන් කඩේ යන මහාචාර්යවරු ආචාර්යවරු බහුතරයක් තාමත් ඉන්නවා. ඔවුන් සල්ලි වලට ඇවිල්ලා රටේ තියෙන තත්ත්වය ගැන කතා කර කර හැබැයි ඔවුන් සම්පූර්ණයෙන්ම මේ කරන්න යන වැඩපිළිවෙල අවුල් කරන්න උත්සාහ කරනවා.